ඔබ මමගේ වූ කල්ප ගණන කුච්චරද ඒ බඳු සතර කාලයක් මේ මහා පොළොවට ලේ කඳුළු ගලාගෙන ගියේ මේ සැප වේදනා විදුක් වේදනා වි අදුක්කම සුඛ වේදනා වි සැඟව තිබුණු අනුශේ ධර්ම ටික සමුදා ගන්න බැරි නිසා නේද මේ කැමැත්ත මේ අනුශේ ධර්ම සැප දුක උපේක්ෂා මේ තුන් වේදනාව නිසා තමයි තින්න තුනේ කුසලයේ අකුසලයේ කියන දෙකම ලෝකෙ ගොඩ නැගෙන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන තුන් සංඛාරයම උපදින්නේ මේ සැප වේදනාව දුක් වේදනාව අදුක්ඛම සුඛ වේදනාව පදනම් කරගෙන සැප වේදනාවක් ලැබුණාම කෙනෙකුට ඔහු පුණ්‍ය භාගී වෙන්න පුළුවන් පිනට කැමති වෙන්න පුළුවන් කෙනෙකුට සැප වේදනාවක් යෙදුනහම පාපයට නැඹුරු වෙන්න පුළුවන් පින්වතුනි කෙනෙකුට සැප වේදනාවක් ලැබුණාම අනේ මේ සැපේ අදත් අපට ලැබුණේ පෙර සංසාරේ අපි දම් පින්කම් කළ නිසානේ යහපත් දේ කළ නිසානේ කියලා කෙනෙක් තව තවත් පින් කරන්න පෙළඹෙනවා කුසල භාගී වෙනවා පුණ්‍ය භාගී වෙනවා තවත් කෙනෙක් සැප වේදනාවක් ඇති වුණාම ඒ සැප වේදනාව නිසි විදියට හරි අනිසි විදියට හරි නියම විදියෙන් හරි අනියම් විදියෙන් හරි ලබන්න උත්සාහවත් වෙනවා සැප වේදනාව විඳීම සඳහා සතෙක් මරන්න පුළුවන් අනුන්ගේ දෙයක් උදුරගන්න හොරා ගන්න පුළුවන් අන් අයගේ අන් අය සතු බිරින්දෑවරුන් කරා සාදුවරුන් කරා යොමු වෙන්න පුළුවන් සැප ලැබීම සඳහා සැප ඇති නිසා ලෝකයේ අය දුකට සැප ඇති නිසා ලෝකයේ අය පිනටත් පාපයටත් යොමු වෙන බවක් තියෙනවා දුක ඇති නිසාත් ලෝකයේ අය සැපට පිනට පවට යොමු වෙනවා කෙනෙකුට දුක අත්විඳින්නට වුණාම අනේ මේ දුක් විඳින්න උනේ සංසාරේ අකුසල කර්ම කළ නිසානේ කුසල කර්ම ටිකක් කරගන්න බැරි වුණානේ කියලා සසර දිහා බලලා කෙනෙක්ගේ දුක් වේදනාව පාදක කරගෙන ඉනට දහමට කුසලයට යොමු වෙනවා. තව කෙනෙක් දුක් වේදනාව ඇති වුණාම ඒ දුක සංසිඳුවා ගන්න කුසල පැත්තට එනවා. බඩකින් දරුණාම ඒ දුක නිවා ගන්න කාගේ හරි බෙල්ල කපලා මස් ටිකක් අරගෙන තඹගෙන කාලා ඒ දුක නිවා ගන්න හදනවා. අනුන්ගේ දෙයක් උදුරගෙන අනුන්ගේ සැපතක් පැහැරගෙන තමන්ගේ දුක ගෙවා ගන්න හදන අයත් ලෝකේ ඉන්නවා. මේ පින පව කියන දෙක ලෝකෙ ගොඩ නැගින්නේ මේ සැප හා දුක කියන ධර්මතා දෙකම තමයි. ලෝකෙ තවත් උත්තමයෝ මේ පිනෙත් පවෙත් කලකිරිලා ඊට වැඩි වූ සැපයක් සැප වේදනාවේද දුක් වේදනාවේද අනිත්‍ය භාවයේ දකිනින් සැපද නොවු දුක්ද නොවු උපේක්ෂා සාගත වේදනාවට එළුම් කරමින් ආනිඤ්ඤ කර්ම ධ්‍යාන කර්ම වලට ගිහිල්ලා අරූපී ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන සැපේට බ්‍රහ්ම සැපේට යන්නේ ආනිඤ්ඤ කර්ම රැස් කරගන්නේ මේ අදුක්කම සුඛ වේදනාව උපේක්ෂා වේදනාව පදනම් වෙලා එනම් මේ ලෝකයේ තුල මේ විවිධ වූ ප්‍රතිපදාවන් ගොඩ නැගෙන්නේ
ඒසියලු ප්‍රතිපදාවන් තුල තුන් භවයේ ඉක්මවා යන්න කාටවත් බැරි වුණා. හැම කෙනෙක්ම කාම රූප අරූප භවත්‍රේ රැඳුණා. බුදුහාමුදුරුවෝ මේ තැනින් පටන් ගන්න ඒ ප්‍රතිපදාවන් තුල යම් යම් ගුණාත්මක භාවයක් වටිනාකමක් ලෝකයේ තුල දකින්නට තිබුණා. ඒ හැම එකකම අවසානය මේ භවයේ කොතැනක හෝ ලබන ප්‍රතිසන්දිය. බුදුරජාණන් වහන්සේ මේ තුන් භවයේ කොතැනකවත් අසුරු සෙනඟ ගසන වේලාවවත් වර්ණනා කළේ නෑ. වර්ණනා කළේ නෑ. එනිසා උන්වහන්සේ මේ සියලු ප්‍රතිපදාවන් දුක ගෙවෙන දුක නිවෙන ප්‍රතිපදාවන් හැටියට අනුශාසනා කළේ නෑ, දේශනා කළේ නෑ. එනම් සම්බුද්ධ දේශනාව, සම්බුදු දේශනාව මෙන්න මේ කියන තුන් වේදනාව පදනම් කරගෙන පවතින්නක් නොව මේ ශාසනයේ මේ තුන් වේදනාවම උගැන්වේ දුකක් හැටියටයි. සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ. සැප වේදනාව විපරිණාමයට පත්වෙන නිසා දුකක් කියලා දේශනා කළා. දැන් ලැබිච්ච සැපය තව මොහොතකින් අහිමි වෙලා අපිව දුකට පත් කරනවා නම් ඒක ලොකු ආදීනමයක් තියෙනවා. එනිසා ඒ ගැන සලකා උන්වහන්සේ සැප වේදනාව දුකක් හැටියට දේශනා කළා. විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ. දුක් වේදනාව ලැබිච්ච මොහොතෙම දුකක්. එනිසා ඒ දුක්ඛ දුක්ඛ කොට දේශනා කළා. උපේක්ෂා වේදනාව දුක්ඛම සුඛ වේදනාව, සංඛාර දුක්ඛ නොදන්නාකම දුකක් කොට දේශනා කළා. මේ උපේක්ෂාව හටගත්තේ කොහොමද, නැති වෙන්නේ කොහොමද කියලා නොදන්න කෙනා ඒ සැපේ ඇලිලා යම් මොහොතක සැපේ අහිමි වෙන අනිත්‍ය වෙන වෙලාවේදී නැවතවත් ආවක් දුකට වැටෙනවා. එනිසා සංඛාර දුක්ඛ කියලා නෙවෙයි. මේ ශාසනයේ මේ වේදනාවේ කිසිම ප්‍රභේදයක් නැහැ. සැප දුක් උපේක්ෂා කියලා වෙන් කරලා තියෙනවා. ලෝකයේ තුල සැපයක් තියෙනවා පිළිගන්නවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නමුත් ඒක අනිත්‍යයි. විපරිණාම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. දුක දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. උපේක්ෂාව සංඛාර දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. එනිසා තුන් වේදනාවටම පොදු නමක් බුදුහාමුදුරුව පැනෙව්වා, දුක. එහෙනම් අපේ භාවනාව දුක පිරිසිඳ දැකීම සඳහා, දුක හඳුනා ගැනීම සඳහා, දුක ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා, පිරිසිදු දැකීම සඳහා යා යුතු පිළිවෙලක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් වෙනවා. එහෙමනම් දැන් ටික වෙලාවක් මේ ඉරියව්වෙන් ගත කරලා තරමක් කායික අපහසුතාව, හය වද දෙන වදකේකුමින්, මාරයකුමින්, සතුරෙකුමින් වද දෙන මේ වෙලාවේ ඒ වදකයාට මාරයාට අවනත වෙන්න නොවේ. ඒත් මේ කය යම් ආකාරයක පහුරක් කරගෙන මේ ගමන මේ දිග යා යුතු නිසා හයටද වැඩි දුකක් නොදී මොහොතක විවේකයක් ලැබලා ඉන් අනතුරුව අපි ඉතුරු ටික කතා කරමු. කතා බහට ගිහිල්ලා මේ ඇති කරගත්ත චිත්ත සමතේ, චිත්ත සමාධිය විනාශ කරගන්න එපා. මේ බොහෝම කෙටි වෙලාවක් තුළ පැන්ගිලම් පත ටිකක් වළඳලා මේ සංසිඳීම මේ ආකාරයෙන් මේ සංවර කායික වාචික මානසික සංවරය රැකගෙන නැවත මේ දේශනාවේ වැදගත්ම හරවත්ම කොටසයි කියවෙන්නේ. ඒ ටිකට සවන් දෙන්න මේ පදනම දිලගන්නේ නැතුව
එතෙක් ටික වෙලාවක් විවේක ගන්න තෙන් ගිලන්සක් ටිකක් අරගෙන කය සුවපත් කරගන්න මොහොතකට නිසා අපි පුළුවන් තරම් නිශ්ශබ්ද වෙන්න ඕන. අපි වාක් විවාහාරයට ගිය ගමන් අපේ හිතේ තිබුණු සංසිඳී තැන්පත් බව නැතුව යනවා. සමහර වෙලාවට අපිවත් නොදැනුවත්ව එය බලවත් වූ වාක් කර්මයක්, අකුසල සහගත වූ වාක් කර්මයක් වන්නද පුළුවන්. එනිසා අපි ටිකක් නිබඳු දවසකදීවත් ටැකෙන්න, ප්‍රවේශම් වෙන්න පුරුදු වෙන්න ඕන. අපි කතා කරානේ දැන් මේ තුන සංවර වීමේ විපත කොච්චරද කියලා. අපි කවුරු කවුරු සංසාරේ මහා මුදු කීයක් පුරවන්න තලම් ලේ කඳුළු හලන්න ඇද්ද කියලා. මහා මේරු පර්වත කීයක් පරදින්නට තරම් ඇටසැකිලි දරන්න ඇද්ද කියලා. නිසා වැරද්ද මෙතනමයි. හොඳයි, දැන් අපි නතර කළ තැනින් ආරම්භ කරමු. පින්වතුනේ, සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව, මේ තුන් වේදනාවම බුදුහාමුදුරුව අපිට දේශනා කළේ දුක හැටියට. උන්වහන්සේ නම් කළා විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ. ඒ බුදුහාමුදුරුව මේ තුන් වේදනාව දුකක් හැටියට දේශනා කළේ මොකද්ද හේතුව? දැන් අපි ඉගෙන ගත්තා නුවණින් මගේ වචනයක් වචනයක් පාසා, අක්ෂරයක් අක්ෂරයක් පාසා පසුපසින් ආවනම් මං අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ. මං පටන් ගත්තේ සසර දුකෙන්. ඉමක් කොනක් නොපෙනෙන ආපු අපි සසර මොනතරම් බියකරුද කියලා. ඒ බියකරු සසර පටන් ගන්නෙ කොතනද කියන එක දැන් අපි පැහැදිලි කරලායි නතර කළේ. අපි පෙන්නවා සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව මේ තුන් වේදනාව පදනම් වෙලයි ලෝකේ පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනිඤ්ඤාභිසංඛාර මේ කුසල අකුසල ධර්මයෝ පුණ්‍ය පාප ධර්මයන්ගේ හට ගැනීම වෙන්නේ. ඒ විපාක නේද අපි අර තුන් භවයේ හැටියට දැක්කේ. අපි තුන් භවයට ගමන් කළේ මේ සැප වේදනාවට, දුක් වේදනාවට, අදුක්ඛම සුඛ වේදනාවට රැවටුණු මුලාවුණු නිසා නේද? සැප වේදනාවේ සැපවත් වෙන්න උනා, දුක් වේදනාවේ දුක් වුණා, උපේක්ෂා වේදනාවේ මුලාවටපත් වුණා. මෙතන තමයි අර ඉමක් කොනක් නොපෙනෙන මහ සංසාර ගමනේ ලැබපු සියලු දුක්ඛයන්ගේ ආරම්භය මුල. අපි දැනුත් අදත් මේ තුන් වේදනාවේ ඇත්ත නොදකිනවනම් ඇත්ත නොපෙනෙනවනම් ඇත්ත නොවිමසනවනම් අපිට අනාගතේ බලන්න වෙන්නේ අපි කතාව ආරම්භ කළ තැනින්.
තව කොච්චර සමුදුර වල ගණනාවක් කෝටි ත්‍රකෝටි අසංකේය අප්‍රමේය ගණන් මහ සමුදුරු පුරවන්න ලේ කඳුළු හලන්න වෙයි මහා මේරු පර්වත නෙමෙයි ඒ වගේ ලක්ෂ කෝටි ත්‍රකෝටි ගණනක් උසට ඇටසැකිලි ගොඩ වේවි යන්න තියෙන සංසාර ගමනේ මෙතන වැරදුනොත් එනිසා අපි අතීතයේ මෙබඳු දුක් වින්දා මෙතන වැරදිච්ච නිසා අද මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය මේ මිනිසාත්ම භාවයක් ලැබලා සත්පුරුෂ ඇසුරක් සද්ධර්ම ශාසනයක් ලැබලා බුදු උපතක් ඇති කාලෙක ලැබූ මේ වාසනාවන්ත මොහොත අත්හැරුණොත් තව කල්ප කෝටි කීයක් මේ සසරේ ඉපදෙමින් මැරෙමින් තිරිසනුන් ප්‍රේතයන් අසුරයන් නිරිසතුන් වෙමින් ගෙලකපුම් ළමින් ලේ කඳුළු හලමින් මේ සංසාරේ යන්න වෙන දුර කොච්චරද කියලා කියන්න පුළුවන් කමකුත් නෑ එනිසා වැරදිච්ච තැන මෙතන හදාගන්න ඕන තැන මෙතන සැප වේදනාවි සැපවත් වෙනකොට රාගානුසය දුක් වේදනාවි දුක් වෙනකොට පටිඝානුසය අදුක්කම සුඛ වේදනාවෙහි සැපවත් වෙනකොට මෝහානුසය අවිද්‍යානුසය පටගත්තා නිරාගානුසය පටිඝානුසය අවිද්‍යානුසය මුල් වෙලායේ අර සියලු අකුසල ධර්මයන් උත්පාද කරගෙන කායවාක් මනෝ දුස්චරිතයන්ගෙන් සුචරිතයන්ගෙන් වෙන්න පුළුවන් කුසලයෙන් පිනෙන් පවෙන් සසර දික්ුණේ මේ ආරම්භක තැන මෙතන හඳුනාගත්තේ නැති නිසා එහෙමනම් පින්වතුනි බුදුහාමුදුරෝ යම් ප්‍රඥා භාවනාවක් විපස්සනා භාවනාවක් පෙනෙවනම් එය පෙනෙව්වේ කුමක් සඳහාද අනුසේ ධර්ම දුරු කිරීම සඳහාමයි දැන් අපි මතක් කළා විතික්කම අවස්ථාවට සීලය පරිඋත්ථාන අවස්ථාවට සමාධිය අනුසේ අවස්ථාව සිඳින්නයි පඤ්ඤා විදර්ශනාව එහෙනම් දැන් විදර්ශනාව කියන එක ගොඩනැගිලා තියෙන්න ඕන මේ ත්‍රිවිධ වේදනාව හා මේ අනුසය ධර්ම ඇසුරු කරගෙන වෙන්න ඕන අපි යම් විටක සැප වේදනාවේ සැපවත් වෙන බවක් ඇතනම් දුක් වේදනාවේ දුක් වෙන බවක් ඇතනම් අදුක්කම සුඛ වේදනාවේ මුලා වෙන බවක් ඇතනම් ඔබට මට කියන්න අයිතියක් නැහැ මම විදර්ශනා කළා කියලා විදර්ශනා කරනවා කියලා විදර්ශනාව තුල සිද්ධ වෙන්න ඕන අඩුතරමින් ඒ මොහොතේ හරි මේ තුන් වේදනාවම හඳුනා ගැනීම මේ තුන් වේදනාවට නොඇති මේ තුන් වේදනාවේම හේතුඵල ධර්මතාවයේ දකිමින් අනිත්‍යතාවයේ දකිමින් අනිත්‍යතාවයේ දකිමින් අනුසය ධර්මයන් හට නොගන්නාසේ අනුසය ධර්ම පහළ නොවනසේ මේ වේදනාව දිහා බලන්ට වෙනවා සියලු භාවනා වැඩපිළිවෙළවල් විදර්ශනා වශයෙන් පැන වූ ඔබ යම් දවසක නුවණින් අර්ථ පරීක්ෂා කරගෙන විමර්ශනයකට බැලුවොත් පැහැදිලි වේවි අනේ බුදුහාමුදුරුවෝ මේ සියලු පැනවීම් කරලා තියෙන මෙතනටම නේද කියලා එහෙනම් දැන් අපි කරන වැඩපිළිවෙළත් එක්ක මේ සැප වේදනාවක් ඇති වුණා නම් සැප වේදනාව
ඉබේ හටගත්තේ නේ කවුරුවත් මැව්වේ පහල කළේ නේ ඒ හේතුන් නිසාමයි හටගෙන ඇත්තේ යම් සැප වේදනාවක් හටගත්තනම් සැප වේදනාවට හේතුවක් තියෙනවා දුක් වේදනාවක් හටගත්තනම් දුක් වේදනාවට හේතුවක් තියෙනවා අදුක්ඛම සුඛ වේදනාවක් හටගත්තනම් ඉබේ පහළවෙන්නේ නෑ හේතු නිසාමයි හටගත්තේ එහෙනම් මේ ත්‍රිවිධ වේදනාවටම හේතු තියෙනවා ඒ හේතු නිට්ටිද අනිත්‍යද අනිත්‍ය නම් හේතු අනිත්‍ය හේතු නිසා නිට්ටිය වූ ඵලයක් ලැබෙන්න විදිහක් නැහැ හේතු ධර්ම අනිත්‍ය නම් ත්‍රිවිධ වේදනාවට හේතු ධර්ම අනිත්‍ය නම් අනිත්‍ය ධර්ම නිසා නිට්ටිය වූ සැප වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් හටගන්න විදිහක් නැහැ එහෙනම් හටගන්න සැප වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය වෙන්න ඕන යම් කෙනෙකු අපි දක්ෂ වුණොත් සැප වේදනාවක් ඇති වුණාම සැප වේදනාව හේතු සහිතයි හේතු නිසයි හටගත්තේ හේතු දකිනින් අනිත්‍ය වූ හේතු නිසා හටගත් මේ වේදනාව ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි අනිත්‍යයි කියලා බලන්න පුළුදු වුණාම අපි සැප වේදනාවේ සැප වේදනාවේද උපේක්ෂා සාගත වෙනවා සැප වේදනාව අනිත්‍ය වශයෙන් දකින්න කෙනා සැප වේදනාව බිඳෙනකොට හටගන්නේ දුක් වේදනාව දුක එයා දුකේදී දුක් වෙන්නේ නෑ එයා උපේක්ෂා සාගතයි දුක් වේදනාවක් හටගත්තාම දුකට හේතු සහිතයි හේතු නිරුද්ධ වෙනකොට දුක් වේදනාවද නිරුද්ධ වෙන බව අනිත්‍ය බව දකිනින් දුක් වේදනාවේද උපේක්ෂා වෙනවා අදුක්ඛම සුඛ වේදනාවක් හටගත්තාම අදුක්ඛම සුඛ වේදනාවද හටගත්තේ ස්පර්ශේ හේතු නිසා ඒ අනිත්‍ය වූ හේතු බිඳෙනකොට මේ වේදනාවද අදුක්ඛම සුඛ වේදනාවද අනිත්‍යයි කියලා මේ අනිත්‍ය දකිනකොට ඒ අදුක්ඛම සුඛ වේදනාවෙන් උපේක්ෂා කරගන්නවා ඒතකොට බුදුහාමුදුරුවන්ගේ පැනවීම මේ තුන් වේදනාවේම උපේක්ෂා සාගත වෙන්නේ අපේ විදර්ශනාව විපස්සනාව නිවැරදි නම් ලැබෙන තුන් වේදනාවේම උපේක්ෂා සාගත වෙලා තියෙන්න ඕන දැන් මම ඔබෙන් ඇහුවොත් ඔබ හරි ලස්සනට පෙළ දහම කියාලු මම ඔබෙන් ඇහුවොත් එහේ අනිත්‍යද නිට්ටයද ඔබේ උත්තරේ මොකද්ද රූපේ නිට්ටයද අනිත්‍යද චක්කු විඥානය නිට්ටයද අනිත්‍යද චක්කු සම්පස්සය නිට්ටයද අනිත්‍යද චක්කු සම්පස්සයෙන් හටගන්න වේදනාව නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි දැන් ඔබ දන්නවා මේ හැම එකක්ම අනිත්‍යයි කියලා. දැන් රාහුල හාමුදුරුවන්ගෙන් බුදුන් හාමුදුරුවෝ මේ ප්‍රශ්න ටික ඇහුවා. මේ විදිහටම බුදුන් හාමුදුරුවෝ ප්‍රශ්න කළා ඔය විදිහටම රාහුල හාමුදුරුවෝ උත්තර දුන්නා. රාහුල හාමුදුරුවෝ නම් රහත් වුණා.
ඒ යෝග රහත් තුන් නැත්තේ මොකක්ද හේතුව රාහුල හාමුදුරුවෝ දුන්න උත්තරවලයි මේ ලැබෙන උත්තරවලයි වෙනසක් තියෙනවද වෙනසකුත් නෑ එහෙනම් මොකක්ද මේ වෙනස අපි මේක දැන දැක කතා කරනව නෙවෙයි අපි ටිකක් අර ගිරව්වාගේ පාඩම් කරගත්ත බවක් නම් තියෙනවා එහෙනම් අපි මේක ටිකක් ගැඹුරට ගිහිල්ලා දැන දැක මේ දහම පසක් කරගෙන මේ තුන් වේදනාවේම උපේක්ෂා සහගත වෙන්න ඕන දැන් අපි බලමු ඒ න්‍යායට නොගොසින් දැම්ම වෙනත් ක්‍රමයකින් අපි මෙතෙක් කතා කළ ක්‍රමයක්ම ඇසුරු කරගෙන අපට සැප දුක හෝ උපේක්ෂාව ලැබෙන්නේ කොතනින්ද ආයතනයන්ගේ හොඳයි දකින අහන දැනෙන දැනගන්න දිට්ඨ සුත මුත විඤ්ඤාත මතකයි මම කලින් මේවා කියලා දීලා තියෙනවා ඇසට රූප ගැටුණාම දකිනවනේ කනට ශබ්ද ගැටුණාම ඇසීමක් තියෙනවා නාසයට ගන්ධ දිවට රස කයට පහස දැනුණාම දැනීමක් තියෙනවා සිතට සිතුවිලි ගැටුණාම දැන ගැනීමක් තියෙනවා එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියනකොට මේ සලායතනයම කියවෙනවා එතකොට අපට දැකීමත් එක්ක නේද දැකීමත් එක්කද සැප හෝ දුක් හෝ උපේක්ෂා වෙන්නේ දකින දෙය අපට එක්ක සැප වේදනාවක් හදලා එක්ක දුක් වේදනාවක් හදලා එක්ක අදුක්කම සුඛ වේදනාවක් හදලා ඇසීමත් එක්ක එක්ක අපිට සැප වේදනාවක් ඇවිල්ලා එක්ක දුක් වේදනාවක් එහෙම නැත්නම් අදුක්කම සුඛ දැනීම මේ ආයතන තුනට නාසයට දිවට කයට අරමුණු ලැබෙනකොට දැනීම දැනීමත් එක්ක එක්ක සැප වේදනාවක් ඇවිල්ලා එක්ක දුක් වේදනාවක් ඇවිල්ලා එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවක් දැන ගැනීම කියනකොට ඒත් එක්ක සැප වේදනාවක් ඇවිල්ලා දුක් වේදනාවක් ඇවිල්ලා අදුක්කම සුඛ වේදනාවක් ඇවිල්ලා දැන් ඔන්න රහස හෙලි වෙනවා දැන් අපි ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි දැකීම කන ශබ්දයත් සෝත විඥානයත් ඇති කල්ලි ඇසීම නාසයත් ගන්ධයත් ගාන විඥානයත් ඇති කල්ලි දැනීම දිවත් රසයත් ජීවහා විඥානයත් ඇති කල්ලි දැනීම රස දැනීම කයත් පහසත් කාය විඥානයත් ඇති කල්ලි දැනීම පහස දැනීම සිතත් සිතුවිලිත් මනෝවිඥානයත් ඇති කල්ලි දැන ගැනීම දැන් අපි දැකීම ඇසීම දැනීම දැන ගැනීම නිත්‍ය දැව්වහම අනිත්‍යයි කියනවා ඇයි කියලා ඇහුවාම මේ හේතු ඔක්කොම අනිත්‍ය නිසා කියලා දැන් අපි බැලුවේ නැහැ මෙතෙක් කාලයක් ලෝකෙ හැමෝම අනිත්‍ය භාවනා කළා ලෝකෙ හැමෝම අනිත්‍ය භාවනා ඉගෙනුවා ඇයි අනිත්‍ය බලන්නේ මොකටද අනිත්‍ය බලන්නේ මොකක් දුරු කරන්නද අනිත්‍ය බලන්නේ කියලා අපි ඉගෙනගෙන හිටියේ නෑ අපි ඇහි අනිත්‍ය රූපේ අනිත්‍ය චක්කු විඥානේ අනිත්‍ය බලන්න ඕනේ ඇයි මෙන්න මේ ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි දැකීමක් වෙනවා දැකීම ඇති කල්ලි සැප හෝ දුක් හෝ අදුක්කම සුඛ හෝ වේදනාවක් හට ගන්නවා ඒ වේදනාවත් එක්ක මොනවද තියෙන්නේ මොනවද ඒ වේදනාවත් එක්ක උපදින්නේ අනුශේධ ධර්ම උපදිනවා දැන් මම කිව්වා නේද
බුදුහාමුදුරන්ගේ ප්‍රඥා භාවනාව අනුශේධ ධර්ම සිඳීම සඳහායි. එහෙනම් අපි ඇහි රූපේ අනිත්‍ය මෙච්චර කාලයක් බැලුවා තමයි. බැලුවේ අනුශේධ සිඳින්නද? ඒ නුවණ තිබුණද? මේ නුවණ කාටවත් තිබුණේ නැහැ පින්වතුනි. අපි පොතේ තියෙන අනිත්‍ය බලන්න කියලා. ඒ නිසා අපි තොහේ කියනවා අනිත්‍යයි කියලා. අනිත්‍යයි අනිත්‍යයි කියලා නැවත නැවත කියනවා. අපි මේවා දැන් 10000 වාරය මෙනෙහි කරලා ඇති. කොහොමද ප්‍රකට වුණාද? අනුශේධ ධර්ම සිඳිලාද? දැන් හිතේ කෙලෙස් උපදින්නේ නැද්ද? හිත කය වචනයේට වරදට යන්නේ නැද්ද? හේතු හිඳිලත් නැහැ මෙහි ඵල ඵලයේ අඩු වෙලක් නැහැ. එහෙනම් අපි බලපු විදිය හරි. අනිත්‍යයි අනිත්‍යයි කියලා බලපු ක්‍රමේ හොඳයි. ඒක කුසල් පින්. හැබැයි ඒකෙදි ආශ්‍රවක්ෂේ උනේ නැහැ. ඒක පිනක් කුසලයක් වුණා තමයි. ආශ්‍රවක්ෂේ වෙන ප්‍රතිපදාවක් උනේ නැහැ. ඉතින් අපි වඩපු කාලයේ අනිත්‍ය බැලූ කාලයේ තුල ආශ්‍රවක්ෂේ ඩිංගෙන්නේ